ඒලෙවෙල් කරන නංගිලා මලිලාට තමයි මමද මේ වීඩියෝ එකත් අරගෙනාවේ. ඉතින් ඔයාලා අන්තිම දවස් ටිකේ ප්ලෑන් එකට වැඩ කරන විදිහ තමයි මමද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් අපි බලමු එහෙනම් ඒ කොහොමද කියලා. ඔයාලා දැන් තව පොඩිම පොඩි කාලයයිනෙ එක්සෑම් එකට තියෙන නේද? ඉතින් මේ දවස් ටිකේ ඔයාලා ප්ලෑන් එකට අනුව තමයි වැඩ කරන්න ඕන. ඒ කියන්නේ මහා ලොකු ප්ලෑන් හදන්න කාලයක් නැහැ. ඒත් තව පොඩි දවසයි තියෙන්නේ. උනත් මේ දවස් ටිකේ අපි පොඩි ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරමු. මොකද අර අපිට තියෙන සබ්ජෙක්ට් ටික බැලන්ස් කරගෙන පාඩම් කරගන්න නම් අපි ප්ලෑන් එකට අනුව වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට ඒ ටිකට හොඳට පාඩම් කරගන්න පුළුවන් වෙන්නේ අන්තිම කාලේ. ඉතින් එහෙනම් අපි බලමු මොකක්ද ඒ ප්ලෑන් එක කියලා. මුලින්ම ඔයාලා ඔයාලගේ ටයිම් ටේබල් එක ළඟට ගන්න. ඔයාලට දැන් ඒ ලෙවල් වලට එක්සෑම් එක තියෙන දවස් ටිකට අදාළ ටයිම් ටේබල් එක හම්බෙලා ඇති. ඒ කියන්නේ ටයිම් ටේබල් එක තාමත් ඔයා ළඟ නැත්නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. Google එකේ ටයිම් ටේබල් එක තියෙනවා. ඊට පස්සේ ඔයා කරන සබ්ජෙක්ට් ටිකට අදාළව ඒ දවස් ටික කොලේක ලියාගන්න. ඔයා දැන් දන්නේ නැති දැනටමත්, ඒ කියන්නේ වැඩ කරන ළමයෙක් නම් දැන් ඕවා හදාගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට තියෙන සබ්ජෙක්ට් ටික කවදද තියෙන්නේ, මොන දවස් වලද තියෙන්නේ කියලා ඔයා කොලේක සමහරක් විතර දැන් ලියාගෙනත් ඇති. ඔයා ලියාගෙන නැත්තම් තාම කොලයක් අරගෙන ඒ ටික මුලින්ම ලියාගන්න. දැන් උදාහරණයක් විදිහට සිංහල BC පොලිටිකල් කරන ළමයෙක් නම් ඔයා බලන්න සිංහල තියෙන්නේ කවදද, BC තියෙන්නේ කවදද, පොලිටිකල් තියෙන්නේ කවදද. ඒ වගේම තමයි ඉංග්‍රීසි පොදු පරීක්ෂණයේ තියෙන දවස් දෙකත් ඒ කොලේ ලියාගන්න. දැන් මේ වීඩියෝ එක මම ඔයාට අරගෙන ආවේ ඔයාලා දැන් පාඩම් කරලා ඇතිනේ හොඳට නේද? ඉතින් පාඩම් කරලා ඇති ඒත් දැන් පාඩම් කරලා තියෙනවා වුණාට මේ දවස් ටිකේ නිකන් ඉන්න බෑනේ නේද? මේ කාලේ තමයි අපි හොඳටම පාඩම් කරන්න ඕන. අර අපි පාඩම් කරලා තියෙනවා මතක් කරගන්න ඕන. ඒ වගේම තමයි අමතක වෙලා තියෙනවා බලා ගන්න ඕන කාලේ තමයි මේ කාලේ. ඉතින් අපි හොඳට මේ දවස් ටිකේ තමයි මහන්සි වෙන්න ඕන. ඒ වගේම තමයි ප්ලෑන් එකට අනුව තමයි පාඩම් කරන්නත් ඕන. හරි, අපි බලමු මොකක්ද ඒ ප්ලෑන් එක කියලා. ඔයාලා දැන් ඔයාලගේ එක්සෑම් තියෙන ඩේට් ටික කොලේ ලියාගත්තනේ නේද? ඊට පස්සේ ඔයා බලන්න ඔයාට සබ්ජෙක්ට් තියෙන දවස් ටික බලන්න. ඒ කියන්නේ එක්සෑම් එක තියෙන දවස් ටික බලන්න හොඳට. බලලා දැන් උදාහරණයක් විදිහට අපි ගමු BC තියෙනවා කියලා 25 වෙනිදා. එතකොට 25 BC තියෙනවා නම් ඔයා දැම්ම ඉඳලම ඒ BC දවස් 4ක් විතර තියලා BC පේපරේට බලන්න. ඒ කියන්නේ දැන් කොහොමත් තව දවස් 5ක් 6ක් වගේ තමයි එක්සෑම් එකට තියෙන්නේ. කොහොමත් දවස් 4කින් විතර ඔයාලට පාඩම් කරලා තියෙන ඒවා මතක් කරගන්න පුළුවන් නේද හොඳටම. එතකොට දවස් 4ක් හරි 3ක් හරි අරගෙන BC කියන සබ්ජෙක්ට් එකට හොඳට පාඩම් කරගන්න. ඒකනේ මුලින්ම තියෙන්නේ නේද? ඊට පස්සේ ඔයාලට දවස් ටිකක් නිකන් ඉන්න ඇති. නිකන් ඉන්න නෙමෙයි පාඩම් කරන්න ඕන. නිකන් ඉන්න කියන්නේ මං අර එක්සෑම් එකක් නැතුව දවස් දෙක තුනක් නිකන් ඇතිනේ නේද ටයිම් ටේබල් එකේ. ඉතින් එන්න ඒ දවස් ටිකේ ඔයා ඊළඟට තියෙන ඒ කියන්නේ ඊළඟට තියෙන සබ්ජෙක්ට් එකට පාඩම් කරන්න දවස් 3ක්. හැම එකකටම දවස් 3 ගාන විතර ගන්න ඔයා. මොකද ඔයා දැන් පාඩම් කරලානේ තියෙන්නේ. ඒ පාඩම් කරපු ඒවා මතක් කරගන්න විතරයි ඔයාට තියෙන්නේ. එතකොට ඔයා දැන් ඔන්න BC ඉවරුණාට පස්සේ ඊට පස්සේ ආයේ අපි හිතමු පොලිටිකල් තියෙනවා කියලා. පොලිටිකල් තියෙන්නේ දවස් 2ක් ඇරලා හරි, ඒ කියන්නේ දවස් 2කින් පස්සේ හරි, නැත්නම් දවස් 3කින් පස්සේ හරි. මම දන්නේ නැහැ. මම ටයිම් ටේබල් එක බැලුවේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ කවදද තියෙන්නේ කියලා. ඔයාලා ඒක බලා ගන්න. ඒ කියන්නේ දැන් පොලිටිකල් තියෙන්නේ එක්කෝ දවසකින් පස්සේ වෙන්නේ නැති. ඒ දවසකින් පස්සේ පොලිටිකල් තියෙනවා නම් ඔයාලා දවස් 3ක් 3 අරගෙන දැම්ම ඉඳලම පොලිටිකල් UVC දෙකම බලා ගන්න. දවස් 3 අරගෙන. මොකද ඔයාලා කලින් පාඩම් කරලා තියෙන නිසා දැන් අර බලාගෙන යන්න විතරනේ තියෙන්නේ. එතකොට දවසක් පස්සේ තිබ්බොත් ඒ දවසෙත් පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයා හැම සබ්ජෙක්ට් එකකටම වගේ දවස් 3ක් ගන්න. මොකද අපිට අර පාඩම් කරලා තියෙන ඒවා මතක් කරගන්න කාලයක් ඕනනේ. ඒ නිසා ඉතින් එන්නේ විදිහට ඊළඟට ඔයාට සිංහල තියෙන්න පුළුවන්. සිංහල වලටත් කොහොමත් ඔයාලට අනිවාර්යෙන් දවසක් හරි දෙකක් හරි ෆ්‍රී එකේ ඉඳලානේ එක්සෑම් එක ඇත්තේ නේද? ඒ කියන්නේ දවසක් දෙකක් අර මොකුත් සබ්ජෙක්ට් එකක් නැතුව ඊළඟට තමයි සිංහල ඇත්තේ. ඉතින් එන්නේ දවස් දෙකෙත් ඔයා සිංහල පාඩම් කරගන්න දාන්න. අන්න ඒ විදිහට ඔයා ප්ලෑන් එක හදාගන්න. දැන් මේ ඔයා අද මේ දේ කරන්න තාම කළ නැත්තම් ඔයා ඒක බලන්න. ඔයාට එක්සෑම් නැති දවස් ටික අරගෙන ඒ දවස් ටිකට මම මේ සබ්ජෙක්ට් එක පාඩම් කරනවා කියලා ඉස්සරහින් ලියාගන්න. මොකද නැත්තම් ළමයි ඔක්කොම ගොඩ ගැහෙනවනේ නේද? අපි ප්ලෑන් එකට අනුව වැඩ කරුවොත් තමයි අපිට අර හොඳට පාඩම් කරලා ඒ ටික ලියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කියන්නම්කෝ. මටත් දැන් එක්සෑම් එකක් තියෙනවා. කැම්පස් එකේ අපේ සෙකන්ඩ් ඉයර් මේ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක පටන් ගන්නවා දෙසැම්බර් 2 වෙනිදා. ඉතින් මට තියෙන්නේ 3 වෙනිදා තියෙන මේ සෝරි 3 වෙනිදා පටන් ගන්න. එතකොට 3 වෙනිදා එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඊට පස්සේ 10 තියෙනවා. ඊට පස්සේ 16 17 තියෙනවා. එතකොට මමත් ওই විදිහට හදාගෙන තියෙන්නේ. මොකද දැන් ගෙදර ඉන්න දවස් දෙකේ මට සබ්ජෙක්ට් දෙකක් පාඩම් කරන්න වෙනවා. එතකොට 3 වෙනිදා තියෙන එක පාඩම් කරන්න වෙනවා. ඒ වගේම තමයි 16 17 තියෙන සබ්ජෙක්ට් දෙකෙන් එකක් පාඩම් කරගන්න වෙනවා. ඊට පස්සේ මම කැම්පස් එකට ඒ කියන්නේ හොස්ටල් ගිහිල්ලා මම කොහොමත් දැන් 3 වෙනිදා එක්සෑම් තියෙනවා නම් ඊට කලින්
යනවනේ. ගිහින් තුන්වෙනි දෙක්සෑම එක ලියලා ආවට පස්සේ මට එතකොට දවස් 6ක් විතර තියෙනවා මොකුත් සබ්ජෙක්ට් එකක් නැතුව. එතකොට ඒ දවස් ටිකේ මම පාඩම් කරගනවා 10 වෙනිදා තියෙන සබ්ජෙක්ට් එක. ඊට පස්සේ 16 වෙනිදා තියෙන සබ්ජෙක්ට් එක ඉතුරු දවස් 10 වෙනිදා එක්සෑම් මේ 10 වෙනිදා එක ඉවර වුණාට පස්සේ ඉතුරු දවස් ටිකේ ඒක පාඩම් කරගන්නවා. අන්න ඒ විදිහට අපි කලින්ම හදාගන්න ඕන පාඩම් කරන ප්ලෑන් එක. මොකද නැත්තම් අපිට අර ඔක්කොම ගොඩ ගැහුනම ස්ට්‍රෙස් එකත් වැඩි වෙනවා. මොකුත් පාඩම් කරාට මතක හිටින්නෙත් නැහැ. ඔක්කොම ගොඩ ගැහෙනවා. ඒ නිසා ඔයාලත් ප්ලෑන් එකක් හදාගන්න. මම හිතනවා ඔයාලට මම කියන දේ හොඳට තේරෙනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට දවස් ටික බැලන්ස් කරගෙන ටයිම් එක බැලන්ස් කරගෙන සබ්ජෙක්ට් ටිකේ ටිකට දාගෙන පාඩම් කරොත් ඔයාලට හොඳට ඒ කියන්නේ අර රිලැක්ස් එකේ ගිහින් එක්සෑම් එකට උත්තර ලියන්න පුළුවන් බයක් නැතුව. මොකද දැන් ඔයාලා හැම දෙයක්ම පාඩම් කරලා ඇත්තේ. අර මේ දවස් ටිකේ ඔයාට තියෙන්නේ පාඩම් කරපු ඒව බලාගන්න විතරයි. මොකද අපිට බයක් තියෙනවනේ නේද? චූටිම හරි බයක් තියෙනව එක්සෑම් එකක් කිව්වම මේවා මට දැන් අමතක වෙලා ඇද්ද කියලා බයක් තියෙනවනේ. ඒ නිසා ඔයාට තියෙන්නේ මේ දවස් ටිකේ අර පාඩම් කරපු ඒවා මතක් කරගන්න විතරයි. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් ඔයාට මේ දවස් ටිකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ පාඩම් කරලා ඉන්න ළමයින්ට නම් බය වෙන දෙයක් නැහැ. මම මේ දැන් කතා කරන්නේ මුකුත්ම පාඩම් කරලා නැති ළමයි නම් දැන් අහන්න එපා. අක්කේ මේ දවස් ඇද්ද පාඩම් කරගන්න එහෙම කියෙක්කිය. ඇත්තටම ළමයි මුකුත්ම පාඩම් කරලා නැති ළමයෙක්ට මුළු සිලබස් එකක්ම පාඩම් කරන්න කාලයක් නැහැ. මොකද තව සතියයිනේ තියෙන්නේ නේද? ඒත් ඔයාට මොනාම හරි ටිකක් බලාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔයා දුක් වෙන්නේ නැතුව මොනාම හරි ටිකක් බලාගෙන යන්න කමක් නැහැ. ඔයාට පුළුවන් විදිහට කියන්න තව සතියක් තියෙනවනේ නේද? පාඩම් කරලා හොඳට පාඩම් කරලා මේ දවස් ටිකේ හොඳට මොනාම හරි ටිකක් ගිහින් ලියන්න පාඩම් කරලා මේ දවස් ටිකේ ඉතින් හොඳට පාඩම් කරන්න. පාඩම් කරන පැය ගාන වැඩි කරන්න. උදේම නැගිටින්න, 4ටවත් නැගිටින්න. ඊට පස්සේ රෑ 11ට විතර නිදාගෙන උදේ 4ට විතර නැගිටින්න. ඒ කියන්නේ තව පොඩිම පොඩි කාලයයි අපිට තියෙන්නේ. මේ දවස් ටිකේ උපරිම ප්‍රයෝජන ගන්න. කොහොම කවුරු මොනවා කිව්වත් ළමයි මේ අන්තිම ටිකේ වැඩ කරන ටිකක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කලින් කොච්චර පාඩම් කරලා තිබ්බත් මේ අවසානයේ මතක් කරගන්න දේවල් වලින් තමයි අපි එක්සෑම් එකට ගිහින් ලියන්නේ. දැන් මාසෙකට විතර කලින් පාඩම් කරලා තිබිලා අපි දැන් පාඩම් කරේ නැති වුණොත් අපිට ඒව අමතක වෙන්නේ නේද? ඒ නිසා ඒව මතක් කරගන්න මේ දවස් ටිකේ හොඳට වැඩ කරගෙන ඉතින් හොඳට වැඩ කරොත් ඔයාලට එක්සෑම් එකට හොඳට ෆේස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කියපු විදිහට ඔයාලා ප්ලෑන් එක හදාගන්න. ඒ ප්ලෑන් එකට අනුව පාඩම් කරන්න. දැන් අපිට සිංහල BC පොලිටිකල් කරන ළමයෙක් නම් ඔයා දැන් ඔක්කොම බදාගෙන පාඩම් කරන්න එපා. ප්ලෑන් එකට අනුව ඉස්සෙල්ලම තියෙන සබ්ජෙක්ට් එක මොනවද, ඊට පස්සේ මොනවද තියෙන්නේ, ඒ විදිහට ඔයා තමයි, ඒ කියන්නේ මම ටයිම් ටේබල් එක නැහැ. ඒ නිසා ඔයා දන්නවා ඔයාට සබ්ජෙක්ට් තියෙන්නේ මොන දවස් වලද, ඒ දවස් වල මම පාඩම් කරන්න ඕනේ මොකක්ද කියලා ඔයා දන්නවා. ඒ විදිහට පාඩම් කරලා බැලන්ස් කරගෙන ටයිම් එකත් බැලන්ස් කරලා කොහොම හරි මේ කවර් කරගන්න, ඒ කියන්නේ පාඩම් කරන්න තියෙන ටික. ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපිට ලොකුවට ප්ලෑන් හදාගෙන පාඩම් කරන තරම් කාලයක් නැහැ. තව දවස් 5යිනේ තියෙන්නේ. ඒ නිසා ඔයාලා ලොකුවට ප්ලෑන් හදාදී ඉන්නේ නැතුව ඔන්න ඔය විදිහට ඔයාලගේ එක්සෑම් එකේ තියෙන දවස් ටික අරගෙන අර මේ සබ්ජෙක්ට් නැති දවස් තෝරගෙන ඒ දවස් වලට පාඩම් කරන්න දාගන්න. ඒ කියන්නේ නිකන් ඉන්නේ නැතුව ඒක තප්පරයක්වත් පාඩම්ම කරන්න. අපිට තව ටික දවසයිනේ නේද තියෙන එක්සෑම් එකට. ඒ නිසා ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි තප්පරයක්වත් නාස්ති කරන්න නැතුව මේ දවස් ටිකේ හොඳට පාඩම් කරන්න.